නටන්න බැරි මිනිහට පොළ වැඩයිලු. මේ බොහොම ප්‍රකට පිරුලක්. මේකෙන් කියවෙන්නේ තමන්ට බැරි කම, තමන් නොදන්නාකම, මේ නැත්තම් තමන්ගේ අදක්ෂ බව මේ හංගවන්න නැතුව ඒක වහගන්න වෙනත් නිදහසට කාරණා හේතු දක්වලා තමන්ගේ තත්වය ආරක්ෂා කරගන්න උත්සාහ කරන එක. ඉතින් කොහොමත් මේ වැඩ බැරි අයට නැත්තම් අදක්ෂ අයට එක දක්ෂතාවයක් තියෙනවා. ඒ තමයි තමන් අදක්ෂ බව නොහඟවා සිටින්න වෙන වෙන කාරණා මතු කරලා පෙන්වීමේ දක්ෂතාවය. ඒත් එක්කම තමන් නොදන්නා දේ අනුන් ලව කරවලා තමන් ලකුණු දාගන්න තරම් දක්ෂයෙක් මේ අතරේ ඉන්නවා. එහෙම නේද? ඉතින් කොහොම වුණත් දක්ෂයාට නම් කවදත් කොතනත් කෝකත් කොහොමත් එකයි. ඒ නිසා දක්ෂයෙක් වෙන්න නියම දක්ෂයෙක් වෙන්න. මොකද නියම දක්ෂයාට බය වෙන්න කිසිම හේතුවක් නැති නිසා. ඉතින් මේ දක්ෂයෝ හදන දක්ෂයාට නිසි තැන ඇගයීම දෙන මගේ ඉස්කෝලේ අද ක්ලාස් එක පටන් ගන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ මතකය අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය. Back to school. මතකයිනේ මං ස්ටාර්ට් එකේම කිව්වා නියම දක්ෂයෙක් වෙන්න කියලා. මොකද නියම දක්ෂයාට බය වෙන්න කිසිම හේතුවක් නැති නිසා. ඒ වගේම නියම දක්ෂයෙක් කියන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් තමන්ට ලැබෙන මෙවලම් වලින් තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් කෙනාට. කොහොම වුණත් යන තැන දෙක කරන. යන තැන තමන්ගේ දක්ෂතාවය පුළුවන් තරම් පෙන්වන්න පුළුවන් දක්ෂයෝ දෙන්නෙක් තමයි අද මගේ ක්ලාස් එකට එන්රෝල් වෙන්න එන්න ඉන්නේ. නම කියපු සැනින්ම මුළු රටම අඳුරනවා. අද නම් ක්ලාස් 1 2 කරයි වගේ බලන්න මේ කවුද කියලා. Children come in. කවුද මල්ලී මෑ? ළමයා? මෑ විසු මේ. මොනවද හොයන්නේ? අ මොකද ළමයා? ස්කූරු පිනන්න නැද්ද? කාපෙන්ටර් කෙනෙක් නෙමෙයි මං හෙමෙ මම මේ ළමයි දෙනට එන්න කියලා කිව්වේ මොනවද ස්කෘප්ටි නෑ මිස් අයින්න මිස් තුට්ටා මේ ළමයාට නම් ස්කෘප්ටි නෑ නද්ද මිස් නැත්නම් ක්ලාස් එක කරන්න වෙන්නේ ආ ඒ මොකද වෙලා තියෙන්නේ මට විතරක් ඔය දෙන සම්මානයක් કરી මොකක් કરી සර්ටිෆිකට් එකක් දීලා ගෙදර වන්න බැරි ඒ මොකෝ ඒ නෑ අර යකාව ගෙන්න ගන්න බර දොරේ හිර වෙලා තියෙන්නේ යකෙක් ගන්නේ නෑ නෑ තඩියව ඕ තඩිය හිර වෙලාද නැද්ද මිස් හෑන්ඩ් බෑග් වල පුකුත් නැද්ද නෑ හෑන්ඩ් බෑග් වල ස්කෘප්ටි නේද බලන්න අන්න පව් මාව ගන්න මං ටීචර් ඉන්ස්ටග්‍රෑම් එකේ ෆලෝ කරනවා ඕ මයි ගොඩ් තඩිය හිර වෙලා පොඩේ ඉන්නේ මේ ටීචර් නෝ පොඩේ ළමයෝ මේක ඩිස්ක්‍රිප්ට් විනේ නක් මේ හෙව්වේ ඇටකට කොහේ ආයේ දොර ගලවන්න ආ ගලවන්න බඩි ජෝ පොඩ්ඩක් මං ටීචර් ෆලෝ කරනවා හංගනවා ආ හරි හරි අම්මෝ හරි හරි පූ Thank you කොහේද යකු තුමුල මම නෙමෙයි ටීචර් බෙදලා ටීචර්වද යක්ෂයෙක් නෙමෙයි මේ යෝධයෙක් නෙමෙයිද තියෙන්නේ ආ යෝධ යකේ මට නම් පේන්නේ හතර රියන් සහ දෙරියන් නාවා වගේ ආ වස්ති ඉතින් ආයු බෝවන් කොහොමද ළමයි good morning ඉතින් හරිෂෝක් ඉතින් තඩියා එතන හිර වුණා කොටා මේ දුවගෙන ඇවිල්ලා මන් දන්නවා හැබැයි ස්කෘප්ට් නියන කොටා කියලා කිව්වා උඹද කිව්වේ කොටා කියලා කොටා කියලා කියන්නේ කිව්වද මම පොඩ නෑ 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 මට කියන්න කියලා කිව්වද ටීචර් නිකන් මොකද ළමයි ඕගොල්ලෝ ගියේ ඉස්කෝලේ වලින් ඕගොල්ලෝ කරපු කීප දේවල් රෙකෝඩ්ස් තියෙනවානේ ආ ඒ ඔක්කොම මගේ ලයිබ්‍රරි එකේ මගේ ගබඩාවේ තියෙනවා ඕන නෑ නෑ ස්කෘප්ට් නියන තිබ්බනේ ඒ ගබඩාව නෑ මිටියක් නම් තියෙනවා ටීචර් කරගෙන ටීචර් කරගෙන ඔව් මිටියක් නම් තියෙනවා හරි ඔය ස්කෘප්ට් නියනේ මෑණියක් ගහලා බස්සන්නේ හොඳයි ඉතින් මේ වස්ති අපේ අනුෂ්ක උදාන ශිෂ්‍යයාත් අපේ දුලා ජයතිරේ ශිෂ්‍යයාත් තමයි ඇවිත් ඉන්නේ ආයුබෝව ළමයි අනේ හරි ලස්සන හිනාවක් එක්ක දුරාජ් නම් ඉන්නවා මං ඉගෙන ගන්නව තමයි ආවේ ඔව්ද ඉගෙන ගන්නව තමයි දාවේ ඔව් ටීජේ ෆෑන් කෙනෙක් පොඩි කාලේ ඉඳලා ඔව් නේ ඉතින් දැන් ඇවිත් ඉනවා back to school ඉතින් මේ මගේ කොලෙජ් එක තමයි මගේ ස්කූල් එක තමයි රටේ ජනප්‍රියම ස්කූල් එක දන්නවනේ නේද? ඒක දන්නේ නැහැ ආද? ඒකනේ ඔයගොල්ලෝගේ යාළුවෝ බොහෝ දෙනෙක් ඇවිල්ලා සමහරු ග්‍රැජුවේට් වෙලා ගිහිල්ලා තියෙනවා. අනිත් කට්ටිය මොකද? අනිත් කට්ටිය හිස අතින් ගෙදර ගියා. සමහරු ෆේල්. එහෙනම් අපිට තියෙන්නේ උදාදි. නෑ මේ ටීචර් ඉන්නේ
ඔයගලන්ට උදව් කරන්න. හරි අපි මෙතන උත්සාහ කරන්නේ අපිට අමතක වෙච්ච දේවල් මතක් කරගන්නත් අපි නොදන්න දේවල් දැනගන්නත්. ඒකනේ වෙන්න ඕනේ නේද ළමයි? හරි ටීචර්. හොඳයි. එහෙනම් ඉතින් අද බලමු අපි කවුද වැඩිපුරම මාක්ස් අරගෙන ග්‍රැජුවේට් වෙන්නේ කියලා. හොඳයි ළමයි. අපි එමුනම් අපේ ෆස්ට් ටෙස්ට් එකට යමුද? හරි ටීචර්. මේ තමයි oral test එක. ළමයි දැන් ඉතින් oral test එකේ ටීචර් උගලගෙන් ප්‍රශ්න පහක් අහනවා. හැබැයි ටීචර් ගොඩාක් හොඳ නිසා ඒ ප්‍රශ්න වලට උත්තර හතර බැගින් උත් දෙනවා. මේසි පාසු කරන්න. උත්තර ටිකක් කියන්නද? හරි. ඒක try කරන්න ඇත්තේ. ඒක කරන් තමයි ඔය ළමයි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි කියන්නේ හරි හරි. ආ? අපි කියන්නේ නැහැ. ඒකනේ අන්න හරි. දැන් අපිට උගන්නන්න. ඔව්. එතකොට ළමයි 3rd second උත්තරේ හම් වෙන්නේ උත්තරේ හොයා ගන්න. උගලන්ගේ ඔය තියෙන පරිගණකේ. අන්න හරි. කම්පියුටර් එක බම්මන පරිගණක කියන්නේ කම්පියුටර් කියන්නේ. හොඳයි. අපි එහෙමනම් යමු අපේ පළවෙනි ප්‍රශ්නයට. Question number 1. ලොව විශාලතම සහල් නිපදවන්නා ලෙස හඳුන්වන රට කුමක්ද? ජපානය, චීනය, වියට්නාමය, ඉන්දියාව. ලංකාව නේ. Time starts now. ලංකාව නැත්තේ ඇයි? ඒකෙම තේරුම් ගන්න පුළුවන් නේද ලොව විශාලතම සහල් නිපදවන්නා ශ්‍රී ලංකාව නොවේ කියලා ළමයි. ළමයිට සැකද? නෑ නෑ ඔයාට නිකන් හිතනවා නේද? උදව් කොහොමද? ළමයි උදව් කරන්න ගිහින් දැන් හැබැයි වෙලාව ඉවර වෙනවා. මේ බොහොම මේ බලගත් රට. ඊට වැඩිය මන් නම් හිතන්නේ උදව් කරන්න ඕනේ කියලා. බලගත් කිව්වහම ඉතින් අපිට නම් ඉතින් වැඩි හරියක් චීනේ තමයි. ඔව්. බලේ වැඩි. එනයි ඉතින් ප්‍රෙස් කරන්නකෝ ළමයි. බලේ වැඩි අයිතිය තමයි. එංගලන්තයේ බකින්හම් මාලිගාව සතු කාමර සංඛ්‍යාව කීයද? අපේ ගෙදර 700යි 725යි 750යි 775යි. මොනද ඒ? ඒක එච්චර කාමරද? ඒකනේ රජුගේ. ළමයි මේ බකින්හම් පැලස් එකේ ළමයි. හිතර බලන්න. ෂුවර්ද මේ බකින්හම් එකේ ගාන කියලා? මේ ලංකාවේ කාගේවත් පැලස් එකේ නෑ. මේ හැංගිච්ච පැලස් එකේ කොහේ ලංකාවේ? මේ එංගලන්තයේ බකින්හම් මාලිගාව සතු කාමර සංඛ්‍යාව. සමන් ටීචර් දැන් කොච්චරක් විතර ඇද්ද? වෙනසකට වගේ ළමයි හිතන විදියට. කොච්චරක් විතර ඇද්ද? කොච්චරක් විතර ඇද්ද? සේවක මණ්ඩලෙ කොච්චරක් ඉන්නවද? මට නම් නොවේ ෂුවර් ටීචර් 700 වඩා වැඩි. ඉතින් අපි මොකටද කියන්නේ ඔය බකින්හම් පැලස් එකේ දිනේ? අය අතර අපිට වැඩක් නැහැ. ඒක කාමර ගානතර අපිට වැඩක් නැහැ. වැඩක් තියෙයි අනාගතේ තමයි. අපෙන් අහන්න වරින් ඒක ටීචර් රැජිස්ටර්ඩ් වැඩක් තියෙන්නේ අපිට වැඩක් නැහැ. ඒක උන් දන්නවනේ ඕගොල්ලෝ නොදන්න දෙයක් එපා ඉගෙන ගන්න. අලුත් දෙයක් එපා ඉගෙන ගන්න. 725 ගහම වෙනවා. ඔය වැටලේ වැඩද? ආ අපිට මේ වැඩක් නැති නනුගේ දේවල් නේ. ඒ කාමර කොච්චර ඒ කාමර මොකද අපි ඒ කාමර වලට බෙන්නේ නැහැ ටීචර්. ඒකත් ඇත්ත. ඔව්. නමුත් ළමයි මේ දෙන්නම දීලා තියෙන උත්තර දෙක නම් වැරදි. 750ද කියන්නේ? ඕගොල්ලෝ ගානේ 725ක් දුන්නට ඊට වඩා කාමර සංඛ්‍යාවක් බකින්හම් පැලස් එකේ තියෙනවා. කාමර 775ක් තියෙනවා. ඒවට මොනවද දීලා කරලා තියෙන්නේ? නෑ මම කියන්නම් ළමයි. ආ. ඒක අනුගේ නේද? හොයන්නේ කියලා කියන්නේ අනුන්ගේ කාමර සංඛ්‍යාව වැඩක් නැහැ කියලා කියන්නේ ඒ වුණාට හොයන්නේ. ඒක මම මෙහෙම එකක් අහලා තියෙනවා රජිනයි රජ්ජුරු එකට නිදා ගන්න නැහැ කියලා. ආ. ඒ ළමයා ඉංග්‍රීසිද හොයලා තියෙන්නේ? නෑ ඒක තමයි ටීචර් මම දැක්ක ඒ වෙනින්ම තමයි. ළමයිට ප්‍රශ්නයක් තිබ්බනේ සේවක සංඛ්‍යාව කීයද? නෑ මූඩ තියෙන රජිර නිදා ගන්න නැති. නෑ නෑ නිදා ගන්නවා ඒක වෙනම රජ්ජුරු වෙනම රජිනේ වෙනම නිදා. ඉතින් ළමයෝ මෙච්චර කාමර සංඛ්‍යාවක් තියෙද්දි එක කාමරයක මොකද නිදා ගන්නෙ? හොඳයි අපි එමුනා යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට. සූර්යයා හා පෘථිවිය අතර ඇති දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර 10,00,000 දුර කිවර දෙබර නමද? 150ක් පමණ 200ක් පමණ 250ක් පමණ. Children your time starts now. නිකන් හැකි පමණ වගේ උත්තර. ඔව් ඒක නිකන් හොලිවුඩ් මේ සූර්යයා ගැන බෑන් කරේ. යා ඉන්නේ පෘථිවියෙන්. නිකන් මේකේ උත්තර දෙකක් නිකන් බ්ලර් වෙලා බ්ලර් කරන්න බැරිද ටීචර්? ඔව් නේ අර අදි සුපර් කාර් එක නම් මොනවා කෝල් කරන්න කාටරි. හැකි පමණ වගේ උත්තර. කිලෝමීටර 10,00,000. මචං. තමයි ටයිම් අප්. ඒ තමයි මේ
ප්‍රශ්නය අමාරු ඩීජේ. ඒ කියන්නේ සාමාන්‍ය වාහනේ ගහන්න ඕන තෙල් ටිකවත් අපිට මන ගන්න බෑ 800 කිලෝමීටර් ගන්න. කොහොමද කියන්නේ? නෑ ඒක නම් පෙට්‍රල් ගලන් වැඩි වෙනවද? ඒ වුණත් ළමයි මේ කොයිතරම් උදව්වක් කරනවද සූර්යා නේද මේ හිරෝ? ඒ නිසා තමාට තමයි මේ සූර්යාලෝකේ නැතුව ඔයගලන්ට ඔහම ඉන්න පුළුවන්ද? නිකම්වත් හිතලා බැලුවද සූර්යාට වැඩිය පිටට දුරකින් තමයි ඉන්නේ. දැන් මේ කිලෝමීටර් ගන්න දීලා දැන් කෙලියනේ ආලෝකයටත් එක්ක. දේ නෝඩල් අපිට එකපැත්ත බැලුවෙම නෑනේ වාර්ත 100 නේ. නෑ මම මම 3 ගහන්න ඔය 4 ගහන්න. කවුරු හරි උඩේ එන්න. දෙකම එකතු වෙලා සමච්ඡේද ලක්ෂය මැද උත්තර. බලමුකෝ මොකක් හරි කරන්න පුළුවන්ද කියලා. එන 150 තමයි. තමයි ඔන්න ෆයිනල් කවුන්ට් ඩවුන් එක. හරි එක උදව්ව කරන්න. ටීජ එක උදව්ව කරන්න. 2 එක උදව්ව කරන්න. 3 100ට වැඩි ළමයි. 250ට අඩුද කියන්නකෝ. ඔව් 250ට අඩු. හරිනේ. මචං. උත්තර දෙකයි. 200 තමයි. 200 150 නේද? දැසි ආ අයියෝ මේ වැරදි දෙන්නේ අයියෝ අයියෝ ඒක තමයි ඒක තමයි කියන්නේ සමහර දේවල් ගැන ඕනට වැඩිය හිතන්න ඕ ඇඟිලි ගන්න අයියෝ ඒක දි ඕනේ එහෙනම් මං යාළුවෙන් මාත් ඒ වැරද්ද බාර ගන්න නෑ ඔබ 200 ක තමයි ඇයි මං ඉස්සර දන ගහපුවම දෙන්නම දන ගහන්න කියලා 200 ගන්න ඕ මයි ගොඩ් අර උඹගේ උත්තර මොකද්ද දන්නේ නැහැ ඉතුරුනේ 150 200 නවා 200 ගන්න. හරි එහෙනම් මුගේ බින්ද එක ගන්න ඈ. හරි. 200. හොඳයි එක්කෙනෙක්ට උත්තරයක් දෙන්න සිද්ධුනා 100ක් පමණ කියලා අනිත් එක්කෙනා සාකච්ඡා වටෙන් පස්සේ 200ක් පමණ කියලා කියනවා. 100. නමුත් උත්තරේ 150ක් පමණ. ඒ නිසා ඇඟිලි ගහලා දෙන්නට ලකුණු ලැබෙන්නේ නැහැ. හොඳයි ළමයි. ඔරල් ටෙස්ට් එක ඉවරයි. ඉවරද? ඔව්. අපි තව ඇති කියලා ප්‍රශ්න. හොඳයි දැන් ඉතින් කොහොමද මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වුණා නේද ඔව් නෑ ඉතින් දැන් පොඩක් බය මේක මිනිස්සු දැක්කම මොන වගේ දේවල් වෙන්නේ කොහොම අපිට හිමයි අපි අපිට අමතක වෙලා තියෙන දේවල් මතක් කරගන්න අපි නොදැන දේක් දැනගන්න තමයි ජීවිතේ උත්සාහ කරන්න ඕනේ නේද අපිට තීතගෙන් ප්‍රශ්න අහන්න වගේ එහෙම බැරි සම්මන්න තීතගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නමුත් මේ ඉන්ටර්වල් එකෙන් පස් ඕකේ ඕල්රයිට් සෝ this is the first interval ඉතින් කොහොමද ළමයි ඉන්ටර්වල් එකෙන් පස්සේ දැන් මංගව ස්කෝර්ස් තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ගේ මේ ස්කෝර්ස් කියන්න කලින් මට කියන්න ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ කාලේ මතකයන් ටිකක්. අපේ දුලාෂ් නම් අඩවන් දැසින්. ඒ අඩවන් දැසින් බලාගෙන මොනවද මතක් කරන්නේ? එන දැහැමෙන් හිටියේ ඒක. එහෙම දැහැමෙන් සෙමෙන් ධර්ම අවබෝධයලා තියෙනවා. එහෙම. ඔම ඉස්කෝලේ තියෙනවා. හැබැයි ඉස්කෝලේ කාලේ එහෙම හිටියයි කියලා මට ආරංචියක් නේ? දඩුවම් පවා ලැබුව අවස්ථා තියෙනවයි කියලායි මට ආරංචිනේ. අදාළ නැති ස්ථාන වලට ගිහිල්ලා හැංගිලා ඉඳලා තියෙනවා වගේ මොකක් හරි කතන්දර ඇතුන. මොකද්ද මේ? ඔව් අර ඒක කාලෙත් තිබ්බා. ඒක නිකන් අර කුණාටු සාමයම කියලා කියන්නේ මේ කාලෙ වෙන්නේ නේ. කුණාටු සාමය නෙමෙයි බා කුණාටු සාමය. සාමයම සාව සාමය සාමය. මට නම් පේන්නේ මේක විනෝද සාමය වගේ. කුණාටු සාමය කියලා කියන්නේ මේ කාලෙ වෙන්නේ දී ඔය පීරියඩ් එකක් කට් කරලා එකන්නේ පීරියඩ් දවස් දෙකක් විතර ඔක කරා ඊට පස්සේ කට් කරලා ඒක මාට් වුණා ඊට පස්සේ අම්මා ගෙනල්ලා ඉස්කෝලේට එහෙම ඇඩ්වයිස් කරලා ඉගෙන ගන්න කියලා පිටිපස් බෝලිං වලින් ඉස්සරහා බෝලිං වලට අරගෙන වැඩ කරන ළමයි ළඟට දාලා එහෙම කරා ඉතින් ඒකෙන් පස්සේ තමයි අර ඉගෙන ගත්ත උන්ගේ ටිකක් අධ්‍යාපන කඩාවත් ඒක හිතනවා ඔව් ඒ කියන්නේ ඔයා වැරද්දක් කරන්න ගියද ඔයාට උනේ හොඳක් හැබැයි මේ ටීචර් අපි මොකටද හිට සවුත්තු කරගන්නේ ටීචර් නැත්තා අපි මේ ලකුණු දෙක ගන්න බෑ කියන්න එපා වේද ටීචර් නිති ළමයින්ට උදව් කරන්නේ ළමයෝ නේද ඉතින් ළමයි දෙනටම 30 all දෙනටම ලකුණු 30 බැගින් ලැබිලා තියෙනවා ටීචර්ගේ බෝනස් මාක්ස් එක well done all right ළමයි ඒ ඔක්කොම ටික හරියට කිව්වනම් කීයක් හම්බුනේ තියෙනවද 50ක් එහෙනම් දෙකයිනේ එහෙමනම් බෝනස් මාක්ස් එක 60ක් ලබා ගන්න තිබුණා all right එහෙමනම් අපි යමු අපේ ඊළඟ ටෙස්ට් එකට and this is the written test වස්ති ළමයි දෙන්නා එන්න එහෙමනම් දැන් ඔය දෙන්නා කැමැතිම සහ ඔය දෙන්නා වඩා දක්ෂ දෙයක් තමයි මම දෙන්න යන්නේ මොකක්ද දෙකේ
මන් දැන් මේ කියවන කතාව හොඳින් අහගෙන ඉන්න ඕනේ. කන්නද? මේ වැඩේ උනම් කණ්ඩක් පුළුවන්. ඉස්සල්ල වැඩේ කෑම. ඉස්සල්ල වැඩේ කාපු නිසා මේක හොඳට කරමු. එහෙමද? මේ ඔයගොල්ලෝ දෙන්න බොහොම දක්ෂ දෙයක්. රංගපෑමට ගොඩාක් දක්ෂයිනේ. ඔයගොල්ලන්ට ක්‍රියේට් කරන්නත්, රීක්‍රියේට් කරන්නත් හොඳට පුළුවන් කියලා තමයි මම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරේ. හරි? එනිසා මන් දැන් මේ කියන කතාව හොඳට සවන් දෙන්න ඕනේ. ආ ගන්නවා. නමුත් මේ කතාවට අනුව රංගපෑමක් කරන්නත් ඕනේ. දෙන්න දක්ෂ නළුව දෙන්නෙක් නේ. ආ එහෙමද මේ ග්‍රැජුවට් වෙන්නේ? හා. ඉතින් මේ තමයි ලොකු හොරෙක් කියන කතාව. හරි? මේ කතාව අහගෙන ඉන්න ගමන් මේ ලොකු හොරෙක්. මොකද හොරු හිටියේ මේ රටේ? ලොකු මගොරා. රටේ කොහෙන්ද හොරු? ඉතින් මම මේ කියන කතාවට අදාළව මං අහන ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්නත් ඕනේ නිසා ඒකටත් හොඳින් සවන් දෙන්න ගමන්. අවදානේ තියාගෙන ඉන්න ඕන. දෙන්නම ඔව් රංගනය කරන්නත් ඕනේ. එතකොට මේ කතාවේ ඉන්නවා රජෙක් සහ හොරෙක්. කවුද රජා කවුද හොරෙක්? මම රජා. යන්නේ අයියේ වටේට. හරි ආය මම ලොකු හොරෙක් නේ. මම ලොකු හොරෙක්. මේ කතාවේ ඉන්නවා රජෙක් සහ හොරෙක්. එක්කෙනෙක්ට රජ හොරෙක් වෙන්න පුළුවන්. මිස්කෝ මිසවද? අනිත් කෙනාට හොර රජෙක් වෙන්නත් පුළුවන්. මම තමයි කතාව ලියපු එක. අලිවා. ඔව්. මං කිව්වා මිසවද? දැන් කවුද රජා කවුද හොරා? මම රජා. ඔයා තමයි. නේද මම රජාට ගැළපෙනවා නේ. නැත්. හරි. එහෙනම් ඔන්න. ලොකු හොරා කිව්වෙ හින්දා උලන්නේ. මං එනම් කතාව කියවන්න. රජා හොරා ළඟ ඉන්න මෙන් පොඩ ඇති කියන්න. එක් රජක ලොකු හොරෙක් සිටියේය. වරින් වර රජගෙට වැද එහි බඩු සොරාගෙන යෑම ඔහුගේ සිරිතක්ය. මොන බඩුද? රජගෙදර බඩු. ආ. ඒ නිසා ඔහු අල්ලා දුන් කෙනෙකුට කහවණු දහසක් තෑගි දෙන බව කියා රජුරෝ රටෙහි අනබෙර ලෑවූහ. දැන් අනබෙර එන්නේ නැන්නේ රජා යන්නේ නෑනේ. ඔව් ඔව් හරි හරි. හරි. ඔබ රගබාව. ඔයා අනබෙරේ ගහන්න. මම රජානේ මම අනබෙර ගහන්නේ. අන කරන්න. ඔයා අන කරන්න. ඔයා අනබෙරේ වෙන්න එපා ළමයෝ. ඔයා අන කරන්න. ඒ කියන්නේ ඒ ගිහින් අනබෙරක් ගහන්න. ආ අන්න. දේවයන් වහන්ස මාලිගයේ අසල හැසිරෙන්නට අවසර දෙතොත් මම සොරා අල්ලා දෙමි කීය කොමේ ඩයිලොග් එක මාලිගයේ අසල හැසිරෙන්න කියන්නේ මොනවද හැසිරෙන්නේ දේවයන් වහන්ස හා කියපන් මාලිගයේ අසල හැසිරෙන්නට අවසර දෙතොත් හැසිරෙන්නට අවසර හැසිරෙන්න කියන මොනවද හැසිරෙන්න දුන්නේ ඒ කියන්නේ හොඳ මිනිස්සෙක් වගේ මම සොරා අල්ලා දෙමි හරි ප්‍රීති ඔහුට ඒ අවසරය ලැබුණේය ඕකේ ඇක්සෙප්ට් හොඳයි මීට දින කීපයකට පසු එක් රැයක රජුරෝ වෙස් වලාගෙන මාලිගෙන් පිටත ගොස් දූ කෙලිය හියදෙන්නට වූහ දූ කෙලිය සෙල්ලම් කරන්න යනවා ඈ දූ කෙලිය කියන්නේ සූදු සෙල්ලම් කරගෙන යනවා කියන්නේ ආ රාජපුරුෂයන් එතනට කැඳවාගෙන ගොස් ඒ මසම් පොඩ්ඩ යාගේ අතන නාම රජුරු ඉන්නා පොඩ්ඩ පොඩි කේස් අපි නේ අරේ ඉන්නේ සොරා එන්න හොරා මං කිව්වා මචං උඹලට මං කිව්වයි බ්‍රෝ මේ හොරා කියලා කියා රජුරු වන්න පෙන්නුවේ මේ ඉන්නේ රාජපුරුෂයෝද වහාම එතුමන් අල්ලා සිරකලෝය අල්ලා බම්මද මේ අතර සොරා රජගෙට වැද එහි තිබුණු බඩු රසක්ම අරගෙන ගියේය. ඌට ඔය ඔක්කොම කරන්න වෙලා තියෙනවද හොරු වල්ලන වෙලාවෙ? ඔයා ඉන්නේ හිරේ. දැන් ඔයා හොර රජා දැන් ඔයා හිරගත වෙලා ඉන්නේ. ආ. දැන් ඔයාට පවර්ස් නැහැ. ඉතින් රජාට කිසිම chance එකක් නැහැ නේ මේක ඇතුලේ. ඉතින් මේ රජා හොරාට තමයි දැන් chance එක තියෙන්නේ. හරි. ළමයි දැන් කතාව ඉවරයි. රංගනය නම් සුපිරියටම ඉදිරිපත්. ඉතින් රජාට කරන්න දෙයක් තිබ්බේ නැහැ නේ. රජා කරේ මොනවද? මම රජා වුණා නම් ඔහොම නැහැ නේද? ඉතින් ඒක රජා හොරෙක් නෙමෙයිද රජා ඉතින් අන්තිම රජා මොඩෙක් නේ. ඔයාට උනේ මමයි රජා වෙන්නේ. ඔන්න ළමයි ඔන්න ප්‍රශ්න ටික. ප්‍රශ්නවලට උත්තර ටග් ගාලා බෝඩ් වල ලියන්න ඕනේ. ලියන්නයි ඕනේ. ඔබ හොරගම් කරපුවා දීපන්කෝ. දුන්න. හරි. හොඳයි. හොරා සිරිතක් වශයෙන් කුමක් කළේද? බඩු හොරගම් කර. කොහේ බඩුද හොරගම් කරේ? රජවහලේ. ආ ඒකනේ. රජ ඇදිලිව
උත්තරය පිළිවෙලට ලියපු ළමයාට රජවාසලේ බඩු ආ ඊළඟ ප්‍රශ්නය රජුගේ අනබෙරය කුමක් වීද හොඳට උනා මොකක්ද අනබෙරය අවුලක් නෑ නෑ වහම ආයි අකියුම එකද ඔව් වහම උඹනි කියුවේ බං උඹ රජා ඒක නෑ ඒක නෑ හරි හරි උඹ රජා මාගේ හොර මොකක්ද යව පනබෙරය මතක නැද්ද නෑ නිකන් නේ කිව්වේ නෑ නෑ වහම හරි මොකක් කරේ වහනේ වහම යව කියලා කිව්වේ වහම බල නෑ සොරා අල්ලා ගන අල්ලා ගනු අල්ලා ගනු මතක නෑ ටීචර් මතක නෑ මට මතකයි ළමයි ලියන්නකෝ අපි ඒක මේ Facebook මාර්ගයෙන් නෑව්වේ ආ Facebook උත්තර කියන්නකෝ වත්මන් තාක්ෂණේ භාවිතා කරමින් තාක්ෂණික පණිවිඩය තාක්ෂණික අනබෙරය හොඳයි අනබෙරයක් Facebook මාර්ගය තුන්වෙනි ප්‍රශ්නය රජු රවටා ගැනීම පිණිස හොරා සෑදු උපක්‍රමයක කුමක්ද රජු රවටා ගැනීම පිණිස හොරා විසින් යෙදු උපක්‍රමයක කුමක්ද මොකද්ද මේ මොකක් කරන්න දිල්ලුවේ ඌ ඇවිල්ලා වැඩි සරන්නද බං මොකද්ද මොකද්ද හොඳ මිනිස්සුක හැසිරෙන්නේ 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 හොඳ මිනිස් प्रश्न लखनऊ ඒ උත්‍රේ හරි. එතකොට රජුගේ අනබරිය කුමක් වේද? තාක්ෂණික අනබරියක්. නූතන තාක්ෂණ ආධාරයෙන් FP පොස්ට් එකකින් සොරා අල්ලා ගන්නු. වැරදි. අයියේ. ඔබ උඹ නෑ. සොරා අල්ලා දුන් කෙනෙකුට කහවණු දහසක් පෑග දෙනවා කියලා කිව්වේ ඉන්සාලාමයි දෙනව බින්දුවයි. ඒ අපි අදුවේ හරියන්නේ නෑ මේකට. ඒකනේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? රජු රවටා ගැනීම පිණිස රජවාසලේ විවිධ හොඳ මිනිසෙකු ලෙස හැසිරෙන්නට ඉල්ලුවා. ළමයෝ හොරා රජවාසල අතර හොඳ මිනිසෙකු ලෙස හැසිරෙන්න අවසරය ඉල්ලුවේ නෑ රජේ වාසල අසර හැසිරෙන්න තමයි අවසරය අනේ හරියට ඒ හොඳ හොඳට ඉල්ලුවේ රජා හොඳට ඉල්ලුවේ ඔයාව අල්ලා දෙන්නම් කියලා ඉතින් ලකුණු පහක් දා ගන්න එතකොට වෙස් වලාගත් රජුට සොරා විසින් කුමක්ද කරේ රජා හොරා යයි කියා නෑ රාජපුරුෂයන් කැටුව ගොස් ආ රජා හොරා යයි අල්ලා ගනු ගනි ඉතින් රජා සොරා යයි කියා ඔ පිට වරද පටවා රජාව සිරබාරට එවි ලකුණු 10ක් දා ගන්න ඒකනේ හරි අන්තිම ප්‍රශ්නේ උනේ රාජපුරුෂයන් රජුට කුමක් කළේද කියලා. රජා අල්ලා සිරගත කුමක්ද? ඔව් අල්ලා සිරගත කිරි. ආ වෙරි ගුඩ්. ලකුණු 10යි. හොඳයි. කී දඩිෂන් එක ළමයි? මේ 35. 10. ඒ 35. ඔව් අරගෙන බින්දුව. ටෝටල් එක දාගන්න හොඳයි. ළමයි ඔගලෝ එන්ජොයි කරාද? ඊට පස්සේ රජාට මොකද උනේ? ඊට පස්සේ රජාට මොනා දුනේ කියලා අපි මේ ඉන්ටර්වල් එකෙන් පස්සේ හොයලා බලමු. මේ අපේ ඊළඟ ඉන්ටර්වල් එක. අනුෂ්ක ඔව් දැන් අපි ඉතල මේ රංගනේ දුනනේ රජ හොරෙක් හොර රජෙක් ඉස්කෝලේ යන කාලේ හොර රජෙක් තමයි අපේ අනුෂ්ක කියන්නේ මොනවද හොරෙක් අවංක හොරෙක් මේ ගුරු දිනේ දවසේ කරපු වැඩක් මොනවද කරේ කියන්නේ අපි මේ පුරුදු විදියට රැස්වීම යනකොට පුරුදු විදියට සංගීත කම්බර හිටියා රැස්වීම යන්න එළියේ පිටණි සින්දුවක් ගියාගෙන මේ මොකද්ද සින්දුව රූකාන්ත ගුණතිල මහත්මයාගේ මේ දිගන්තේ. ආ. ඒක අර එන්න එන්න වැඩි වෙනනේ. ආ. අතල ගැඩිලා සිත නෑ කියන්නේ නෑ. ගත බෑ කියන්නේ නෑ. කියන බලන්න කොහමද? සිත නෑ කියන්නේ. ගත බෑ කියද එළුව ටික එළුව පට්ටියක් කෑ ගන්නවා වගේ දැන්. ඈ එළුව කෑ ගන්නවා. බෑ කියන්නේ කොහොම හරි සර්ට ඇහිලා අපිට බැරි වුණාට සර්ට පුළුවන් ඉවෙලේ සර් ඇවිල්ලා. ආ. එනකොට අපි දිව්වා. දුගද්දී අර ගුරුරුන්ගේ දිනේ නේද? ඔව්. ගුරුරුන්ට උපහාර දෙන්න කැම ලෑස්ති කළා. අපි ඉස්කෝලේ ඉන්නවා ගුරු 100 ගන්න. ඉතින් 100 ගණන් කැම රෝල්ස් පැටිස් කඩ්ලට් තරව මේ සර් එන පැත්තම ගෑරලා දුවන්න මේන් හෝල් එක ඇතුලෙන් දිව්වා. ඕකේ.
දැන් සෙට් මට ඉස්සරහ හතර දින දීවා මම පිටිපස්සේ තව එකෙක් එනවා මට දුවන යද්දි වෙන කඩලට් පැටිස් රෝල්ස් වන් නැවතුනා එතන දාග සක්කුව ඔව් මේ සක්කුවට පැටිස් දෙකයි කඩලට් කට එකයි කොහොමද දාගෙන ඉතින් යාළුවෝත් එල උදව් වුණා වැඩේට ඉතින් කොහොම හරි තාමත් ඉස්කෝලෙන් හොයනවා ඒ රෝල්ස් තිස් ගානක් නෑ ඒ කියන්නේ අද තමයි දරගන්නේ දැන් හයිස්කෝලේ ඒ රෝල්ස් තිස් ගාන විද්ද කවුද කියන්නේ මම කරන්න ඕනේ ඩක්කව කරලද ඒ ටීචර් ගෝට ද ටොයිලට් කියලා මට ඉස්කෝලේ ගියව පොඩි කාලේ ආ මේයි ගෝට ද ටොයිලට් කියලා අහන්න නැතුව මන් නැගිලා ටීචර් ගෝට ද ටොයිලට් කියලා ටීචර් නැගිලා ගියා ටොයිලට් එකට දැම්මා මට ටීචර් නැද්ද වීඩියෝ ගන්න ළමයි එහෙමනම් ඉතින් රිටන් ටෙස්ට් එකේ ඔයාලා දෙන්නම ලකුණු 45 බැගින් ලබා ගත්තා ඒතකොට දැන් ටීචර් බෝනස් මාක්ස් 10 බැගින් දුන්නා ඒ නිසා මේ වෙද්දි දෙන්නගේම ටෝටල් ස්කෝර් එක වෙලා තියෙන්නේ ලකුණු 85යි. එහෙමනම් මෙන්න අපේ ඊළඟ ටෙස්ට් එක මේ තමයි ස්පීඩ් ටෙස්ට් එක. ළමයි ස්පීඩ් ටෙස්ට් එකේ මුහුණ දෙන විදිය මෙහෙමයි. ඔය ළමයි දෙන දීලා තියෙනවා ඔය මෙවලම් පාවිච්චි කරන්න ඕනේ. ශබ්දයක් නගලා තමයි උත්තරේ දෙන්න ඕනේ. මම ප්‍රශ්න පහක් අහනවා ස්පීඩ් ටෙස්ට් එක නිසා කොයිතරම් ඉක්මනට උත්තරේ මතක් කරලා නිවැරදි උත්තරේ දෙන්නේ කවුද? ඒ ළමයට තමයි ලකුණු 10ක් ලැබෙන්නේ මේකටමයි ගහන්නත් ඕනේ. ඒ කියන්නේ උත්තරේ වැරදි දුන්නොත් ලකුණු හැම වෙන්නේ ටීචර්. උත්තරේ වැරදි දුන්නොත් ලකුණු හැම වෙන්නේ නෑ ළමයා. ලැබුණු ලකුණු වලින් කිහිපයක් අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. උත්තර නොදීමු මචං. ඈ? නෑ හැබැයි ටීචර් ගොඩක් නපුරු කෙනෙක් නෙවෙයි නිසා පුළුවන් තරම් ලකුණු කපන්න නැතුව ඉන්න තමයි උත්සාහ කරන්නේ. හොඳයි. හරි. අපි එහෙමනම් කැපුවොත් ටීචර්ගේ ඔළුවෙන් යම් කිසි හඬක් එන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ අපේ මේ ළමයාගේ ගෙදර පැත්තෙන් ලොකු හඬක් ඇයි අනේ අපිට මහා සබ්ජෙක්ට් එකක් ගෑවා විශාල සබ්ජෙක්ට් එකක් අපිට විශාල සබ්ජෙක්ට් එකක් අපිට විශාල සබ්ජෙක්ට් හොඳයි එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය ඉගිලීමට හැකි නමුත් පක්ෂි විශේෂයක් නොවන සත්වයා කවුද ඉගිලීමට හැකි නමුත් පක්ෂි විශේෂයක් නොවන සත්වයා කවුද මම ජීවිතේ දකලා නැහැ මං කුරුල්ලෙක් ඉගෙන ගන්න ඉගිලෙන්න පුළුවන් නමුත් ඉගිලීමට හැකි මට හුනේ ඉගිලීමට ඉගෙන ගන්න පුළුවන් අයියෝ කවුද මුලින්ම ශබ්ද නැගුවේ අපේ දුලාජ් මොකද කුරුල්ල කියපන් බං මොකද උත්තරේ පැසානේ පැසා මේ ඉස්කෝලේ කාලේ යාළුවද පැසා නෑ පක්ෂියෙක් කුකුලනේ පක්ෂියෙක් නොවන ඉගිලීමට පුළුවන් ඉගිලීමට හැකිද මේ බල ඉගිලීමට කියලා අපි හිතුවේ ඉස්ලාම ගිරව් ජාතියක් ඉන්නද කියලා ඉගිලෙන්න පුළුවන් නමුත් මේ පක්ෂියෙක් නෙවෙයි ටීචර් ඒගොල්ලෝ නිකන් කතරගම පැත්තේ ඉන්නවද? ඇයි පූජා වලට? සමාරුවට ඉන්න පුළුවන්. ආ ඉන්න පුළුවන්. ආ එන හරි ඔතන. ආ. ඔව්. මොනරා? නෑ. එහෙනම් මොකද්ද බං? පැස්තරවත් මොනරවත් නෙමෙයි. ළමයි දෙන්නම වැරදි උත්තර දෙකක් දුන්නේ ඒ නිසා ඔන්න හරි උත්තරේ වවුලා. ළමයි ඇයි උඹ ඉගිලන්නේ පක්ෂි විශේෂයක් නෙමෙයි ඉගිලන්න පුළුවන් තමයි නමුත් ඒ පක්ෂි විශේෂයක් නෙමෙයි හරි හරි අපි දන්නේ බැට්මෑන් ගැන විතරයි නේද ඕකේ බැට්මෑන්ට සෙම හොඳයි මෙන්න එමුනම් ඊළඟ ප්‍රශ්නය දඬු බස්නා මානය යනු කුමක්ද මේ 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 ඉන්ස්ට්‍රුමන්ට් එක ඒකෙන් ගායනා වායනය කරන නේද දඬු බස්නා මානය කියන්නේ ඒක නේද වාහ දඬුව කියන්නේ බඩලාලා නේද හරි හරි ඒ කියන්නේ වාදනය කරන එක නෙමෙයි දඬු බස්නා මානය කියන්නේ මොකද්ද මොකද්ද දඬු වල ලබා දෙන උපකරණයක් ගිය හැක නෑ ළමයි දඬු බස්නා මානය කියන්නේ හීය වැටෙන දුර හරි ඔන්න එහෙමනම් ඊළඟ ප්‍රශ්නය ඇංගිලි සලකුණ මෙන්ම පුද්ගලයාටම ආවේණික වූ සලකුණ සහිත නේද පොඩ්ඩේ හරි ඇස ඇස නේද ළමයි ප්‍රශ්න ඉවර කරන් ඉස්සෙල්ලා ඉර දෙන්න. හරි හරි. උඩට බකෝ. සයිඩ් අඩුන. ඇංගිලි සලකුණ මෙන්ම පුද්ගලයාටම ආවේනික වූ සලකුණ සහිත ශරීර අවයවය කුමක්ද? ඇස. ඉතින් එනම් ශබ්දයක් දැකලා කියන්න. දැන් ශබ්ද දුන්නේ. වැරදි. ප්‍රශ්නේ ආයි කියන ඩීජ ප්‍රශ්න අහන්න දෙන්නේ. ඇංගිලි සලකුණ මෙන්ම ඇංගිලි සලකුණ පුද්ගලයාගේ පුද්ගලයාගේ වෙනස්නේ ආවේනිකයි හරි. පුද්ගලයාටම ආවේනික වූ සලකුණ සහිත ශරීර අවයවය කුමක්ද? ඇඟිලි සලකුණ වගේම මේ ශරීර අවයවටත් මොකද්ද? පුද්ගලයාටම ආවේනිකයි සලකුණ. මොකද්ද? කන? නෑ, වැරදි. බබ මොකද රීදර් මෙහෙම කරන්නේ? කන කන කියලා කිව්වේ.
ඇසත් නෙවෙයි කනත් නෙවෙයි ටීච කියන්නේ උත්තරේ මොකද්ද දිව ආ දිව ළමයි අපේ ඇඟිලි සලකුණු වගේම තමයි දිවෙත් පුද්ගලයාට ආවේනික වූ සලකුණු එනම මොකද ගියාම අපිට ඔය ආපෝට් වල මැස් පෙන්නන්න කියන දිව තියන්නේ කොහොමද දිව තියන්නේ නෑ දිව බලන්න බෑනේ දිව කොහොමද බලන්න ඔය අහුවමයි දිව කතන්දර අනික දැන් මේ කොවිඩ් එක කොහොමද දිව බලන්න බෑ හරි නේද හොඳයි එහෙමනම් ඔන්න එතකොට ඇසෙන් අදාළව නැද්ද බොරුවද කරන්නේ ඒක නෑ ඒ ඒ කෙනාටම ආවේනික සලකුණක් ඇසෙන් මොකද්ද දිවේ තියෙන සලකුණු ටික දිවේ සලකුණු තියෙනවා ළමයි ඒ කියන්නේ ලප වශයෙන් වෙන්න පුළුවන් ඒ ලප දිනා හොඳ නෑ කියලා කියනවා ටීචර් ළමයි කතා වෙන අතරේ අරගෙන ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ නෑ නෑ දිවේ තමයි ප්‍රශ්නේ තරම ඔන්න ඔය වගේ පාට ඔන්න ඔය වගේ බොහොම තියෙනවා මේ අල්ලේ රේකත් සමාන නෑනේ නේද අන්න ඒ වගේ තමයි එහෙමනම් ඔන්න ඊළඟ ප්‍රශ්නය ඩේටා රීඩ් කරන්න දෙන්නම දිව මැදලා නැත්තම් මට රුවන් යානයක අනතුරු විස්තර දැන ගැනීම පිණිස ඇති බ්ලැක් බොක්ස් එකේ වර්ණය කුමක්ද? ඔයා කියන්නේ කේ බ්ලැක් බොක්ස් කියලා නේද? කළුවක් ගල පොඩ පාට කියන්නේ. එහෙනේ. පාට. මේ බ්ලැක් බොක්ස් එකේ වර්ණය මොකද්ද? බ්ලැක් බොක්ස් කිව්වට මේ බොක්ස් එක බ්ලැක්ද? ජූලි කලබල ඇතුලේ කුමන මාසෙද? පොඩි උදව්වක් කරන්න. කහ පාට නෙමෙයි. මේ හොඳ මේක දැන්නද? බුවේ ක්‍රාෆ්ට් ටෙක්නිෂියන් නෑ නෑ ඉතින් මම කළු පෙට්ටිය හොයනවා මම යන්නේ කිසි කෝකට හොයන්නේ නැහැ ඉතින් කළු පෙට්ටිය බ්ලෙන්ඩ් එක කරන්න බෑ ළමයි එහෙනම් අපි දැනගනිමු නෑ පොඩි උදව් නෑ පොඩි උදව්වක් කරන්න දෙයි මම කර කියන්නේ ළමයි එහෙනම් ඕගලන්ගේ මේ ක්ලාස් එකේ දොර දිහා බලලා උත්තරේ හොයාගන්න ෆැමිලි වඩ ෆැමිලිද ඔව් බ්‍රයිට් ඔරෙන්ජ් ඕල්රයිට් ඕකේ එහෙනම් ඔන්න අන්තිම ප්‍රශ්නය මේ ගැන නම් ඔය දෙන හොඳටම දන්න. අයියෝ ඒක තමයි දන්නේ නැති එක. ස්ත්‍රී පංච කල්යාණිය නම් කරා. බුදුමයි දන්නේ නැත්තම්. බොරුව. වැරදි. පංච කල්යාණිය. ඔව්. පංච කල්යාණිය. කොහොම ශබ්දයක් නගලා දෙන්න බලන්න. උත්තර. හූ! කීස? කීස කේස්? එකට මොකද කියන්නේ? කල්යාණිය. කීස කලාපය. කේශ කලාපේ කේශ කල්යාණි කේශ කලාපේ කල්යාණි වෙළඳ කලාපේ අනේ වෙළඳ කලාපේ නේ මොකද්ද කලාපේ ඉංග සුග හරියට මොනවයි කියනවාද ටිකට් කිසි බොරිය මොකුත් නැහැ ඒ බොරිය මොකටද බම්බට මම කිව්වේ නිකන් ළමයි එච්චර පහලට යන්න එපා එන උඩනේ උඩ තමයි උඩට යන්න හොඳ නැහැ ගුටි ගන්න ඇස් නේ ඇස් නෑ වැරදි නෑ ටීජ අපි ඔය ගෑනු ගිහ බලන්නේ අපි ඇත්තනම ටීජ එහෙම බල බලන කට්ටිය නෙමෙයි ටීජ හොඳයි ළමයි එහෙනම් මම කියන්නේ අපි ටීජ එකුණත් බැලුවේ නෑ කේශ කල්යාණී කියලා කිව්වනේ හරි තව තියෙනවා දන්ත කල්යාණී දන්ත කල්යාණී ටීජ එක නම් ඒක ලොවෙත් නෑ වරදුව ඒකනේ කියන්නේ ටීචර් පංච කල්යාණියම නෑ නෑ ඊළඟට තියෙනවා චවි කල්යාණී චවි කල්යාණී මේ පාට ඒකත් ටීචර් නැද්ද හා තියෙනවා නේද චවි කියන්නේ හමද හමද හමනේ සමේ වර්ණය එතකොට වයස් කල්යාණිය කියලා එකක් තියෙනවා. දැන් මේක නම් ඉන්න ටීචර්ගේ නංගි වෙන්න පුළුවන්. නෑ ටීචර්. මේ නම් ඉන්න ටීචර්ගේ අක්කා. නෑ ඒ ඉන්න ටීචර්. මේ ඉන්න ටීචර්. ඊළඟ කල්යාණිය තමයි ප්‍රඥා කල්යාණිය. හරි. මේ තමයි ස්ත්‍රී පංච කල්යාණිය ළමයි. ඉතින් මේ පංච කල්යාණිය බල්ල තමයි බොහෝ වෙලාවට ඔය මනමාලයෝ මනමාලියව හොයන්නේ. බොහෝ වෙලාවට ඉතින් මේ පංච කල්යාණියම තියෙනවා අපි නම් ඉන්ස්ටග්‍රෑම් account එක බලලා යන්නේ Facebook account එක බලන්නේ ඒක බලලා follow කරලා ගියක් ඉන්නවද කියලා බලන්න ඒ apps වලට දාලා පොලිෂ් කරලා තියෙන්නේ දැන් ඒ Facebook එක ගිහිල්ලා profile pic එක බලලා tag වෙච්ච photo බලන්න 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 එච්චරයි ඒ ඇති ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා ස්ත්‍රීව දැක්කම හඳුර ගන්න බෑ නෑ දැන් comment එක ගෙදරට යන්න ඕනේ නෑ ඉස්සර නෑ දැන් ගෙදරින් එළියට යනවා දැන් zoom zoom වලි oh my god හොඳයි ළමයි speed test එක ඉවරයි very good හොඳයි එහෙනම් ළමයි අපි ඉන්ටර්වල් එකක් ගන්න. හා නේද? All right, let's take a interval. Welcome back to school. Vasthi. Namai, hemana meeting. ක්ලාස් එක එන්ඩ් එකට ඇවිත් තියෙන්නේ. හැබැයි එන්ඩ් එකට යන්න කලින් මට කියන්න බලන්න ඔය දවස්වල ආයමත් ඉස්කෝලේ යන්න අවස්ථාව ලැබුණොත් මොනවද වෙනස් කරගන්න දේවල් මොනවද හදාගන්න දේවල් එහෙම තියෙනවද එහෙම නැත්නම් අපේද පාසල් අධ්‍යාපනය
පාසලේවත් පාසලේ අධ්‍යාපනයේවත් නෙමෙයි තමන්ගේ ළමයි ඉස්සම තමන් හැදිලා ඉන්නේ. අපිට අනුන් වෙනස් කරන්න කලින් තමන්ගේ වෙනස් කරගන්න ඕනේ මොන හරි තියෙනවා කියලා හිතනවාද? මට දුක්ක් උසයන්ද තිබ්බනම් තවන් හරි. හොඳයි එතකොට ගුලාජ් අදාගන්නේද? පොඩ්ඩක් ඉතින් ක්‍රීඩාවට පොඩ්ඩක් හිත යොමු කරලා හිත යොමු කරලා දැන් නැහැ නේ බං. ඔව් ගතක් පොඩ්ඩක් යොමු කරලා පොඩ්ඩ ඒවටියක් කරගන්න බලන්න. මම හැමදේම කරා ඒ කියන්නේ ක්‍රීඩාව කරා බාගෙට. කොහොමනම් ළමයි එහෙමනම් ඉතින් අපි බලමු ෆයිනල් ස්කෝර්ස් කොහොමද කියලා. ස්පීඩ් ටෙස්ට් එකෙන් ළමයි දෙන්නට මම ලකුණු 10ක් දුන්නා. ඕකේ ඉතින් ඒකත් එක්ක අපේ ළමයි දෙන්නටම ලකුණු 95 බැගින් අද ලැබෙනවා. ඒ අනුව අද කවුද ග්‍රැජුවේට් වෙන්නේ? අපි දෙන්නා. දෙන්නම ග්‍රැජුවේට් වෙනවා. දී ජාපේ යන්නේ. හිපි පුරේ. අපි වෙනනම් අපේ වස්ති මේ ළමයි දෙන්නගේ මහන්සිය ප්‍රතිපලයි. භුක්ති විඳිනයි දැන් යන්නේ. මම මගේ ස්කූල් එක තමයි දක්ෂය හොයාගන්න, දක්ෂය හඳුනාගෙන, දක්ෂය බිහි කරන වගේම දක්ෂයාට නිසි තැන, නිසි ඇගීම ලබා දෙන තැන. ඉතින් එන්න ළමයි. ග්‍රැජුවේෂන් සෙරමොනි එකට. එන්න ඇවිත් ටීචර්ගේ දෙපැත්තෙන් හිටගන්න. ඕකේ. අනුෂ්ක උදානගේ රිපෝට් කාඩ් එකේ ටීචර්ගේ රිමාක්ස් මෙන්න මෙහෙමයි. ඇතුල් වීම දොරේ. හොඳයි. හොඳ දොරේ. ඇතුල් වීම බොම නිර්මාණාත්මක විදියට සිද්ධ වුණා. එතකොට ක්ලාස් එක පුරාවට ටීචර්ගේ හිත දිනාගත්තා. කොහොමුණත් ටීචර් කියන්න කැමති මේ ළමයා බොහොම නිර්මාණශීලී ළමෙක් කියලා. තාමත්ම හොඳයි. හැසිරීම අන්තිම උනාට ඒ හැසිරීමට හැමෝම කැමති නිසා ඒ හැසිරීම එහෙම තියාගන්නයි කියලා මම කියනවා. රජවාසී ඉදිරියේ හැසිරෙන්නම් යන්න එපා. හරි හරි. වදිනුනේ ටීචර්. අනේ මමන්නේ මගේ ආශිර්වාද. ගව්වක් විතර උඩින් තියෙන පොයින්ට්. වදින්න ඕනේ නැක් කියන්න. ගව්වක් එන්නට දඩු බස්නාවානේ ඔය ඉරේ. අන්න හරි. එතකොට දුලාජ්. ඔව්. දරුවාගේ ඇතුල් වීම අමාරු නානේ. ඔව්. ඇතුල් වෙන්න බැරි වුණානේ නේද? ලොකු මහන්සියක් ගන්න උනා. එහෙම තමයි. ඇතුල් වෙන්න අමාරු නාට මේ පිටත් වීම මොම හොඳින් සිද්ධ වෙයි. මොකද අද ග්‍රැජුවේට් වෙන නිසා. හරි. Thank you. හොඳයි. එහෙනම් මෙන්න ළමයි දෙන්නගේ සර්ටිෆිකේට්ස්. දුලාජ් ජයතිලින්ගේ සර්ටිෆිකේට් එක මේ. You're most welcome. අනුෂ්ක උදානගේ සර්ටිෆිකේට් එක මේ. All right. මෙන්න එහෙමනම් ක්ලොක්ස්. රෙන්කෝඩ් මොන? යාළු දෙන්නනේ. දෙන්නයි ක්ලොක්ස් එක දෙන්න අඳව ගන්නකෝ. උටරන් ඔක මදිවි. ඔය අඳින්න මම වඩ. ඒකනේ. නෑ ඔයා මම අඳවන්නම්කෝ. උඹ අඳගනින්කෝ. පොඩි කාලේ අම්මා යට අඳව ගන්න මොයිස් කරේ උදී. උදව් කරන්නේ යාළුවට. මේ ඒක ඇටි ටීචර්. කවන්නේ ඩිස්. ආ ඔය ටීචර්. හරි. මොකද මේ? ඔබේ කැලියන්ද? මේ ගෙර ගන්න ඕනි. ඔව්. ඒක වෙනස්. ඒක වෙනස්. ඊතන කළු පාට ගතින ටීචර් නින්ජා. නෑ හරි මේ ඇටි. එහෙනම් මෙහෙම නිකන් නේද ඊක කියන්නේ? ඔව්. එහෙම තියන්නකෝ. මම මනුස්සයෙක් කියලා නම් දුලා ජාති දෙකක්. අන්න වෙනා. ඔයාගේ. මේකටයි මේ නිල් පාටම දැමුනේ. ඒක තමයි මගේ කොලෙජ් එකේ ඉන්න ටීම් එක. ඔව්. ඒක අතක් නැද්ද මේ කලින් කවුද අම්බ ගත්තේ දැන්ද? ඕ නැති දේවල් වෙනවා තමයි අතයි කටයි දෙකම දාන්න. ඔව්. අදාළ දෙයට නෑ. ඒ ඒක තමයි දිනේ මට බා. ඔව් අයියෝ. හරි. ඔන්න එහෙමනම් ඔය ටීච අමාරුවෙන් කොණ්ඩේ හදාගත්තේ. ආ ඒකනේ. හොඳයි ළමයි නෑ ඔයගොල්ලන්ගේ report cards සහ certificates ගන්න. මාරු කරලා. බඩ බඩ දුලාජ්ජ. දෙන්න දෙන්න නමු තමතුකුණාද හොඳයි. එහෙමනම් කියන්න අද මේ back to school අවිත් කොහොමද experience එක කියලා බලන්න students දෙන්නගේ. මම ගොඩක් දේවල් ජීවිතයට එකතු කරගත්ත ටීචර්.
discipline වගේ කියන දේවල් එහෙම ටීචර්. ඉම් කියන ඇනි ටීචර් අපේක. පාසල් අධ්‍යාපනයයි මතක් වුණා. ඉස්කෝලේ මිස්ලා මතක් වුණා. ටීචර් මතක් නැද්දන්නේ ආයේ ගෙදර ගියාම. කමක් නැහැ ඉතින්. ටීචර් අපි ලොකු ෆෑන්ලා දෙන්නේ පොඩි කාලේ දැන් ටීචර් ඉන්න හතුරු. පොඩි කාලේ ෆෑන් එකක් දැම්මෝ ෆ්‍රිජ් එකට. ඔව් මන්ද ෆ්‍රිජ් එකට ටීචර්. හොඳයි උනාටි ළම එන්ජොයි කරා නේද? ඔව්. මතකේ අලුත් උනා නේද? ඔව් ටීචර්. කාලේ වෙනස් උනා නේද? ඔව් ටීචර්. उदान No,